අයිබෝවන් කියලා ඔයාලා හැමෝම පිළිගන්නවා පිටරට විස්තර අපේ YouTube channel එකට. අද අපි කතා කරන්නේ ඔයාලා හැමෝටම ගොඩක් වැදගත් මාතෘකාවක් ගැන. විශේෂයෙන්ම දැනට රුමේනියාවේ, සයිප්‍රස්, රුසියා, සර්බියා, බල්ගේරියා වගේ රටවල් වල ඉඳලා ෂෙන්ගන් රටකට මාරු වෙන්න බලාගෙන ඉන්න අයටත් විසිට වීසාවකින් හරි ස්ටුඩන්ට් වීසාවකින් හරි යුරෝපයට ඇවි සෙටල් වෙන්නේ කොහොමද කියලා බලාගෙන ඉන්න අයටත් ගොඩක් වැදගත් වේවි. ඇත්තටම මම මේ කියපු අය ගොඩක්ම බලාපොරොත්තු වෙ ඉතාලිය. ඒත් ඉතාලියට ඇවිල්ලා වීසා එකක් හදාගන්නවා කියන එක ටිකක් අමාරු වැඩක්. මොකද අනවසරයෙන් හරි විසිට වීසාවකින් හරි එන කෙනෙක් නීත්‍යානුකූල විදියට වීසා එකක් ගන්නවා නම් ඒකට සනතූරියා නීතියක් එනකන් ඉන්න ඕනේ. ඒක හැම අවුරුද්දකම එන එකක් නෙමෙයි. ඒක එන්න නියමිත කාලයක් කියලා නැහැ. ඒක අවුරුද්දකින් වෙන්නත් පුළුවන්, දෙකකින් තුනකින් වෙන්නත් පුළුවන්, පහක් හයක් ගත වෙන්නත් පුළුවන්. ඒ නිසා නීති විරෝධීව හරි විසිට වීසාවකින් හරි ඇවිල්ලා නීත්‍යානුකූල වීසාවක් හදාගන්න එක හරියටම කාලවකවානුවක් කියන්න බෑ. ඒ වගේම ඉතාලියේ ගොඩක් නීති විරෝධී සංක්‍රමණිකයන් ඉන්න හන්දා රැකියාවක් හොයාගන්න ටිකක් අමාරුයි. කොහොමාරි රැකියාවක් හොයාගත්තත් ඔයාට නීත්‍යානුකූල කෙනෙකුට වගේ හොඳ වැටුපක් එහෙම නැත්නම් වෙන පහසුකමක් හරි ලබා ගන්න බෑ. රිෆියුජි වීසා එකක් එල්ලුවත් ඒක ගොඩක් කල් ගත වෙන වැඩක්. එපොයින්ට්මන්ට් එකක් ගන්න පවා ගොඩක් කල් ඉන්න වෙනවා. ඒ වගේම ඒකට රජෙන් හොඳ පහසුකම් සපයන්නේත් නැහැ. ගොඩක් රස්තියාදු වෙන්න වෙනවා. ඒ නිසා ඔයාලට හොඳම විකල්පය වෙන්නේ ප්‍රංශය. ඒ නිසා මම අද කතා කරන්න යන්නේ නීති විරෝධී විදියට හරි විසිට වීසා එකකින් හරි ස්ටුඩන්ට් වීසා එකකින් හරි මොන යම් ක්‍රමයකට හරි යුරෝපයට එන්න ඉන්න අයට ප්‍රංශය වගේ හොඳ රටකට ඇවි සෙටල් වෙන්නේ කොහොමද කියන එක ගැන. ඔයාලට නීත්‍යානුකූල වීසාවක් යුරෝපයට එන්න තියෙනවා නම් හැම අතින්ම හොඳයි. ඒ දැනට ශ්‍රී ලංකාව පත් වෙලා තියෙන තත්ත්වය අනුව හොඳ රටකට වීසාවක් ගන්නවා කියන එක ගොඩක් අමාරු වැඩක්. මම නීති විරෝධීව එන්න ඉන්න අයව උනන්දු කරනවා හරි ඒ ක්‍රමය අගය කරනවා හරි නෙවෙයි. ඒත් අපේ රටේ කොල්ලන්ට කෙල්ලන්ට ගොඩ යන්න මොකක් හරි ක්‍රමයක් තියෙන්න ඕන. මම මේකෙන් උත්සාහ කරන්නේ හොඳ සහ පහසු ක්‍රම තිබියදී ඒ පිළිබඳව නොදැන වෙනත් රටවලට ගිහින් අමාරුවේ වැටෙන නිසා. හරි, අපි දැන් පියවරෙන් පියවර බලමු කොහොමද අපි ප්‍රංශයේ වීසා එකක් හදාගන්නේ කියලා. ඔයාලා මොන ක්‍රමයකට හරි ප්‍රංශයට ඇතුල් වුණාට පස්සේ රිෆියුජි ආයදුම් කරන්න ඕන. ඔයා ප්‍රංශයට ආවට පස්සේ සිම් කාඩ් පතක් මිලදී ගන්න. සියලුම රිෆියුජි කටයුතු සඳහා එම අංකය භාවිත කරන්න. එම අංකය වෙනස් කරන්න එපා. මොකද ඔයාට SMS පණිවිඩාදිය ලැබෙන්නේ මේ අංකයට හන්දා. නීති විරෝධී විදියට ආවොත් ඔයාට ආපු දවසේම හරි පහුවෙනිදාම හරි රිෆියුජි ක්‍රමවේදයට ඇතුළත් වෙන්න පුළුවන්. ඔයා ඉන්නේ විසිට වීසා එකකින් නම් ඔයාට වීසා කාලේ ඉවරනකන් ඉන්න වෙනවා. රිෆියුජි අයදින් කිරීම සඳහා කතා කළ යුතු ෆෝන් නම්බර් එකක් තියෙනවා. ඔයා ඉස්සර වෙලාම ඒ දුරකථන අංකයට කතා කරන්න ඕන. එම දුරකථන අංකය මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒ කෝල් එක ගන්න ඔයාට ඉංග්‍රීසි භාෂාව පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලගේ නම් අකුරෙන් අකුර අහන්න. ලංකාවෙන් ආපු දිනය, මෙහාට ආපු දිනය, පන් දිනය වගේ මූලික දේවල් ඔයාලගෙන් අහනවා. ඔයාලා දැනට ඉන්න සිටින් ගැනත් අහනවා. ඊට පස්සේ ඔයාලට පහුවෙනිදම යම් ස්ථානයකට යන්න ඇපොයින්ට්මන්ට් එකක් දෙනවා. මම ඒ ස්ථානවල නම් කියන්න යන්නේ නැහැ. මොකද නමේ ඇති වැදගත්කමක් නැහැ. ඔයාට සිද්ධ වෙන දේ තමයි වැදගත්. ඔයාලා කෝල් එකේ ඉන්න අතරතුරම ඔයාගේ ෆෝන් එකට ඇපොයින්ට්මන්ට් එක තියෙන ස්ථානය පිළිබඳ SMS එකක් එනවා. ඊට පස්සේ ඔයාලා පහුවෙනිදාට කියපු වෙලාවට කියපු තැනට යන්න ඕන. ඒ ස්ථානය ඔයා කියපු සිටි එකේ ඉඳලා ළඟම ස්ථානයක් තමයි දෙන්නේ. ඒ නිසා ඔයාලා නැවතිලා ඉන්න තැන ඉඳලාම ෆෝල් එක දෙන්න. සමහර වෙලාවට ඔයා ඉන්න තැන අහන්නේ නැහැ. මොකද ඔයාව කෝල් කරන තැන එයාලා දන්නවා. උදාහරණයක් විදියට ඔයා එක සිටියක නැවතිලා ඉඳලා කෝල් එක ගනිත් වෙනස් සිටියක ඉඳලා ගත්තොත්
ඔයාට ඒ කෝල් එක ගත්ත සිටි එකේ ළඟම තැන තමයි හම්බ වෙන්නේ. ඒ නිසා කෝල් එක ගන්න ස්ථානය පිළිබඳ සැලකිලිමත් වෙන්න. පහුවෙන්දා ඔයා අදාළ ස්ථානයට ගියාම එතනින් ඔයාට ෆෝම් එකක් දෙනවා. ඒක පුරවන්න තියෙන්නේ ඔයාගේ මූලික විස්තර තමයි. ඔයාගේ නම, ලිපිනය, උපන් දිනය, පන්සලට ආව දිනය, ලංකාවෙන් පිටත් වුණ දිනය, ඔයා විවාහක නම් බිරිඳගේ සහ දරුවාගේ නම් වගේ දේවල් ලියන්න වෙනවා. ඔයාට පළවෙනි දවසේ ඉංග්‍රීසි භාෂාව පාවිච්චි කරන්න පුළුවන්. ඉංග්‍රීසි භාෂාවකට බය වෙන්න දෙයක් නැහැ. මොකද ලොකු දේවල් අහන්නේ නැහැ. නම ගම වගේ දේවල් ඇරෙන්න කිසිම දෙයක් එතන භාෂාව ලොකුවට බලපාන්නේ නැහැ. ඒ නිසා බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මේ අවස්ථාවේ ඔයා කිසිදු ලේඛනයක් ඉදිරිපත් කරන්න අවශ්‍ය නැහැ. විශේෂයෙන්ම පාස්පෝර්ට් එක වගේ දේවල් ඉදිරිපත් කරන්න ඕන නැහැ. පාස්පෝර්ට් එක පිළිබඳ විමසන්නේත් නැහැ. විමසුවත් පාස්පෝර්ට් එක තියෙන බව කියන්න එපා. පාස්පෝර්ට් එක කිසිසේත්ම අදාළ වෙන්නේ නැහැ. සමහර විට පළමු දවසේම ඔයාගේ ෆින්ගර් මාර්ක් ගන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ ඔයාලට දෙවැනි දවසේ යම් ස්ථානයකට යන්න නැවතත් ඇපොයින්ට්මන්ට් එකක් දෙනවා. සමහර විට ඒක පළවෙනි දවසේ ගිය ස්ථානයම වෙන්නත් පුළුවන්. නැත්තම් වෙනත් ස්ථානයක් වෙන්නත් පුළුවන්. එම ඇපොයින්ට්මන්ට් එක ඔයාලට ලිඛිතව දෙනවා. ඊට පස්සේ ඔයා දෙවැනි දවසේ කියපු ස්ථානයට කියපු වෙලාවටම යන්න ඕන. දෙවැනි දවසේ ඔයා යන විට ෆොටෝ හයක් අරගෙන යන්නත් ඕන. පාස්පෝර්ට් සයිස් වලින්. ඒ ගැන ඔයාව පළවෙනි දවසේ දැනුවත් කරනවා. ෆොටෝ ගන්න ස්ටුඩියෝ වලට යන්න අවශ්‍ය නැහැ. ගොඩක් වෙලාවට සෑම දුම්රිය ස්ථානයකම ෆොටෝ ගන්න ස්වයංක්‍රීය මැෂින් හයි කරලා තියෙනවා. ඔයාට සල්ලි දාලා එතනින් ෆොටෝ ගන්න පුළුවන්. ඒක එච්චර අමාරු වැඩක් නෙමෙයි. දෙවැනි ඇපොයින්ට්මන්ට් එකට ගියාම පළවෙනි දවසේ ෆින්ගර් මාක් ගත්තේ නැත්නම් ෆින්ගර් මාක් ගන්නවා. ඊට පස්සේ ඔයාගේ ෆොටෝ ටිකක් බාර අරගෙන ඔයාට මාස 10කට ටෙම්පරරි වීසන් එකක් නිකුත් කරනවා. ඒ වගේම ඔයාට රිෆියුජි අයදුම් පත්‍රය දෙන්නත් මේ අවස්ථාවේදී. එම අයදුම් පත්‍රය ඔයා දින 21ක් ඇතුළත සම්පූර්ණ කරලා බාර දෙන්න ඕන. ඔයාට මේ දවස් දෙකම ඉංග්‍රීසි භාෂාවෙන් වැඩ කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට තුන්වෙනි දවසටත් ඒ ස්ථානයම හරි වෙනත් ස්ථානයකට හරි ආයමත් අපොයින්ට්මන්ට් එකක් දෙනවා. තුන්වෙනි දවසේ ඔයාගේ උදව්වට ට්‍රාන්ස්ලේටර් කෙනෙක් දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කරගන්නවා. මොකද තුන්වෙනි දවසේ ටිකක් වැඩිපුර කතා කරන්න වෙනවා. ෆ්‍රාන්සේ නැවතිලා ඉන්න තැනක් තියෙනවද නැද්ද කියලා ඔයාගෙන් අහනවා. ඔයාට නැවතිලා ඉන්න තැනක් තියෙනවා නම් රජයෙන් බොහෝ විට ඔයාට කිසිම දීමනාවක් ලැබෙන්නේ නැහැ. ඔයාට ඉන්න තැනක් නැහැ කිව්වොත් එයාලා නවතින්න තැනක් දෙනවා. ඒක බොහෝ විට පැරිස් වලින් පිට ඈත පළාතක වෙන්න පුළුවන්. ඒ නවතින ස්ථානයට කියන හෝටල් කියලා. ගොඩක් අය ඒ ස්ථානයට කෑම් කියලා කියනවා. මම ඒ නම නම් භාවිත කරන්නේ නැහැ. මොකද ඇත්තටම මේ කෑම්ප් එකක් නෙවෙයි, හෝටල් එකක් නිසා. අනිත් එක කෑම් කියපුවාම අපිට ඇති වෙන්නේ හොඳ චිත්‍රරූපයක් නෙමෙයි. ඒ වචනේ සම්පූර්ණයෙන්ම වැරදි. ඇත්තටම ඔයාට හම්බ වෙන්නේ හොටෙල් එකක්. හොටෙල් එකක තනි රූම් එකක්. ඒ හොටෙල් එක සමහර විට පැරිස් වලින්ම හම්බුන කාමරයකට දෙන්නෙක් වගේ වැටෙන්න ඉඩ තියෙනවා. ඔයා රජයෙන් දෙන හොටෙල් එකේ නවතිනවා නම් ඔයාට මාසික දීමනාවක් හම්බ වෙනවා. ඊට අදාළ ATM කාඩ් පත සහ රහස් සංඛ්‍ය මේ අවස්ථාව ඔයාට ලැබෙනවා. ඒ වගේම හොටෙල් එකට යන්න බස් ටිකට්, ට්‍රේන් ටිකට් ඔයාට ඒ වෙලාවෙම දෙනවා. ඒ වගේම ඒ ස්ථානයට යන්න මැප් එකකුත් ප්‍රින්ට් කරලම දෙනවා. බොහෝ විට දින දෙක තුනකින් වගේ ඔයාට හොටෙල් එකට යන්න දිනය ලැබෙනවා. ඔයා නීති විරෝධී විදියට වෙනත් රටක් කරා එනකොට ඒ රටේදී ඔයාගේ ෆින්ගර් මාක් ගත්තොත් ඔයාට පොඩි අපහසුතාවයකට මුහුණ දෙන්න වෙනවා. එහෙම වුණොත් ඔයාට පළමු අවස්ථාවේම මාස 10කට තාවකාලික වීසා එකක් නිකුත් කරන්නේ නැහැ. ඒකට එයාලා වෙනම ක්‍රමවේදයක් තමයි භාවිත කරන්නේ. එහෙම වුණාම ඔයා මේ රටට ඇවිත් තියෙනවා කියලා අදාළ රටට දැනුවත් කරනවා. එයාලගෙන් ඔයාව බාර ගන්න කැමතිද කියලා අහනවා. ගොඩක් වෙලාවට ඒ රටවල් වලින් කැමති වෙන්නේ නැහැ. එහෙම වුණොත් සාමාන්‍ය ක්‍රමවේදේ නැවත පටන් ගන්නවා. ඒ රට ඔයාව බාර ගන්න කැමති වුණත් ඔයාලා අකමැති නම් ඔයාලා ආපසු යවන්නේ නැහැ. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ.
ඉතාලියේ රිෆියුජි ඉල්ලුම් කරලා ෆින්ගර්මන් දීලා තියෙන කෙනෙක් මෙහෙට ආවමත් වැඩපිළිවෙල ටිකක් විතර අමාරු වෙනවා. නමුත් ඒවට ක්‍රමවේද තියෙනවා. ඒ පිළිබඳ පසුව වීඩියෝ එකකින් කතා කරමු. හැමදේම එක වීඩියෝ එකක් කතා කරන්න ගියොත් වීඩියෝ එක ගොඩක් දික් වෙන්න පුළුවන්. ඔයා ප්‍රංශයට ඇවිත් පසු දිනම කෝල් කළොත් ඔයාට හොටෙල් එකට යනකම්ම ගත වෙන්නේ සතියක් වගේ පොඩි කාලයක්. එම හොටෙල් එකේ කාර්ය මණ්ඩලය ගොඩක්ම සුවදශීලී. සමහර අයට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. බොහෝ විට ඔයාට තනි කාමරයක් හම්බ වෙනවා. කාමරයේ ටීවී එකක්, ෆ්‍රිජ් එකක්, සිංක් එකක්, මේසයක්, පුටුවක්, ඇඳක් වගේ දේවල් තමයි තියෙන්නේ. හොටෙල් එකට ගිය මුල් දවසේ ඔයාට ටූත්පේස්ට්, ටූත්බ්‍රෂ්, ෂැම්පු, සබන් වගේ දේවල් තිබෙන පැක් එකක් දෙනවා. කෑම කන්න පිඟානක් කෝප්පයක් ඇඳ ගැරුප්පු නිදා ගන්න පොට්ටය පොරවන්න බ්ලැන්කට් වගේ දේවලුත් හම්බ වෙනවා. ඒ වගේම උයාගෙන කන්න අවශ්‍ය භාජන කීපයකුත් තියෙනවා. කිචන් එක සහ වොෂ්රූම් පොදුවේ භාවිතා කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඔයා ගිය දවසේම ඔයාට බඩු ගන්න චෙක්පත් කීපයක් හම්බ වෙනවා. මම මේ ස්ක්‍රීන් එකේ දාලා තියෙන්නේ එම චෙක් එකක ෆොටෝ එකක්. සමහර විට බඩු ගන්න යාළම යාළගේ වාහනයකින් ඔයාව සුපර් මාකට් එකකින් යනවා. සතියට එක් දවසක් බොහෝ විට සඳුදාට ඔයාට චෙක් පහක් ලැබෙනවා. එකක් යුරෝ 4ක් වගේ වටිනවා. ඒ කියන්නේ සතියට ඔයාට යුරෝ 20ක් වගේ චෙක් හම්බ වෙනවා. සිකුරාදා ඔයාට උයාගෙන ගන්න වේලිය ආහාර හම්බ වෙනවා. හාල්, පාස්තා, බිස්කට්, සෙමන්ටින් වගේ ටින් කරන ලද එළවලු සහ පළතුරු වගේ දේවල් හම්බ වෙනවා. ඔයාට මේ චෙක් සහ වේලිය ආහාර හොඳටම ප්‍රමාණවත් ජීවත් වෙන්න. මේ හොටෙල් එකට ගියාම ඔයාට ඔයාගේ ෆයිල් එක ෆිල් කරලා දෙනවා. ඔයාගේ ස්ටෝරි එක එයාලට කියපුවාම එයාලා එක පුරවලා යවනවා. ඔයාට අසනීප තියෙනවා නම් බෙහෙත් ගන්න එකයි යනවා. යාමට අපහසු කෙනෙක් ඉන්නවා නම් ඇම්බියුලන්ස් එකක් පැවිත් එකයි යනවා. මේ වගේ පවුල් පිටින් ඉන්න අයත් ඉන්නවා. ඒ ළමයින්ට සෙල්ලම් කරන්න පීඩා භාණ්ඩ පව මේ හෝටල් වල තියෙනවා. ඔයාට කිසිම පීඩනයකින් තොර නිදහසේ ඉන්න පුළුවන්. එළියට ඇවිදින්න යන්න අවශ්‍ය නම් කිසිම ගැටලුවක් නැහැ. ඔයාට කැමති වෙලාවක යන්න එන්න පුළුවන්. ඔයා හොටෙල් එකට යන්නේ නැත්නම් යාළුවෙක්ගේ මාර්ගයෙන් හරි අඳුනන එක්කෙනෙක්ගේ මාර්ගයෙන් හරි ඉන්න තැනක් හොයාගන්න වෙනවා. බොහෝ විට කාමරයක් කිව්වට ඇඳක් තමයි හම්බ වෙන්නේ. මාසික ගාස්තුව යුරෝ 250ක් විතර වෙනවා. ඒක පොඩ්ඩක් අඩු වැඩි වෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් කෑමටත් මාසෙට යුරෝ 100ක් 150ක් වගේ වියදම් වෙන්න පුළුවන්. ඒක ඔයා කන බොන විදිහට තමයි. ඔයා හොටෙල් එකට යන්නේ නැත්නම් මේ වියදම් වලට ඇති වෙන්න මුදල් අරගෙන ඉන්න වග බලා ගන්න. ඔයාට තනියම ස්ටෝරි එක අදා ගන්න බැරි නම් ඒව සල්ලි දීලා කරගන්න පුළුවන්. ඒවට මෙහි ගොඩක් කට්ටිය ඉන්නවා. එහෙම අවශ්‍ය වුණොත් මට ඔයාලට සම්බන්ධ කරලා දෙන්නත් පුළුවන්. ඔයා හොටෙල් එකට යන්නේ නැත්නම් අඩුම තරමේ යුරෝ 1500 2000ක්වත් අතේ තියාගෙන ඉන්න. ඔයාට මාස 10ට හම්බෙන ටෙම්පරරි වීසා එකෙන් වැඩ කරන්න නීත්‍යානුකූල අයිතියක් නැහැ. නමුත් දන්න අයගේ මාර්ගය රැකියාවක් හොයාගන්න පුළුවන්කමකුත් තියෙනවා. නැත්තම් පාර්ට් ටයිම් වගේ හොයාගන්නත් පුළුවන්. ඒකට සම්බන්ධකම් හදාගන්න ඕන. ඒක ඔයාගේ වැඩක්. ප්‍රංශයට ඇවිත් මුල් කාලයේදී ජොබ් එකක් හොයාගන්න එක ටිකක් අමාරු වැඩක්. ඔයා මාස 10 ටෙම්පරරි වීසක ගත්තට පස්සේ සෝෂල් සිකියුරිටි නම්බර් එක සඳහා ආයදුම් කරන්න ඕන. ඔයා හොටෙල් එකට යනවා නම් එහිදී ඔයාට අවශ්‍ය සියලුම දේවල් කරලා දෙනවා. හොටෙල් එකට යන්නේ නැත්නම් ඔයා පුද්ගලිකව ආයදුම් කරන්න අවශ්‍ය වෙනවා. ඒක ආයදුම් කරලා මාස 2ක් වගේ යනකොට සෝෂල් සිකියුරිටි නම්බර් එක ලැබෙනවා. ඊට පස්සේ ඔයාට නීත්‍යානුකූල කොන්ට්‍රැක්ට් එකක් ගහලා වැඩ කරන්න පුළුවන්. ඔයා හොටෙල් එකේ දින 20ක් 30ක් අතර කාලයක් රැඳෙන්නකොට ඉන්පස්සේ ඔයාට ෆ්ලැට් එකක අපාර්ට්මන්ට් එකක් හම්බ වෙනවා. බොහෝ වෙලාවට අපාර්ට්මන්ට් එකේ කාමර 3-4ක් තියෙනවා. ඒක පැරිස් වලින් පිටපළාත්වල තමයි බොහෝ විට තියෙන්නේ. පැරිස් වල නම් සමහර විට එක කාමරයකට දෙන්නෙක් වගේ වැටෙන්නත් ඉඩ තියෙනවා. නමුත් පැරිස් වලින් පිට නම් ඔයාට තනි කාමරයක් හම්බ වෙනවා. ඒ අපාර්ට්මන්ට් එකේ කිචන් එක, සාලය, ටොයිලට්, බාත්รูම් වගේ දේවල් පොදුවේ පාවිච්චි කරන්න පුළුවන්. අපාර්ට්මන්ට් එකේ ව්‍යාගන කන්නවා උපකරණ
washing machine, hot plate, electric kettle, pinga kopadiya hama deema tiyenawa. Ita amatharawa microwave oven wage dewal sapela tiyenawa. E wagema kaamareta awashya bed sheet, cot, badu da ganna cupboard ekak wage dewal tiyenawa. Common area එක එම් නැත්තම් සාලය, TV එකක්, කෑම මේසයක්, සෝෆා එකක් වගේ පොදුවේ භාවිත කරන්න පුළුවන් දේවල් තියෙනවා. මේවා ඇත්තටම හොඳ සුවපහසු සහ ගොඩක් පිරිසිදු තැන්. ඔයා රිෆියුජ් ඇප්ලයි කරලා 2045ක් වගේ යනකොට ඔයාගේ ATM කාඩ් එකට සල්ලි වැටෙනවා. ඒත් මේ කාඩ් එක ඔයාට ඉන්ටර්නෙට් බැංකින් වලට එම නැත්තම් ඔන්ලයින් ෂොපින් කරන වගේ භාවිත කරන්න බෑ. ඒ වගේම ATM වලින් සල්ලි ගන්නත් බෑ. ඒ අරව එයාට අවශ්‍ය ඕනම දෙයක් ඕනම තැනකින් මිලදී ගන්න පාවිච්චි කරන්න පුළුවන්. කාඩ් එකට වැටෙන මුදල කාලයෙන් කාලයට නගරයෙන් නගරයටත් වෙනස් වෙන්න ඉඩ තියෙනවා. බොහෝ වෙලාවට මාසයකට යුරෝ 450ක් වගේ මුදලක් ලැබෙනවා. ඒ වගේම ඔයාට නොමිලේ සියලු බාණ්ඩ ගන්න සුපර් මාකට් එකක් වගේ ස්ථානයක් තියෙනවා. එතනින් වාඩ දිනයක් සහ වේලාවක් සහිත කාඩ් එකක් ලැබෙනවා. ඔයාට අවශ්‍ය දේවල් එතනින් නොමිලේ අරන් ඉන්න පුළුවන්. ඔයාට ATM කාඩ් එකේ සල්ලි වැටෙනකම් සතියකට යුරෝ 40 බැගින් වගේ සල්ලි දෙනවා. ඒ නිසා අපාර්ට්මන්ට් එකේ ඉන්න ඔයාට අතින් කීයක්වත් වියදම් වෙන්නේ නැහැ. ඔයාගේ කාඩ් එකට වැටෙන සල්ලි පරිස්සම් කරගත්තොත් කීයක් හරි ගෙදරට යවා ගන්න ප්‍රමේයකුත් අපේ අය හදාගෙන තියෙනවා. ඒ ගැන ඔයාට මෙහාට ආවහම බලා ගන්න පුළුවන්. අපාර්ට්මන්ට් එකේ ඉන්න කාලේ ඔයාට පංස භාෂා විගෙන ගන්න අවස්ථාව නොමිලේම හම්බ වෙනවා. ඔයා අපාර්ට්මන්ට් එකේ ඉන්න අතරතුර අවටින් හෝ රැකියාවක් හොයා ගන්න පුළුවන් නම් ඒක කරගන්න බාධාවක් නැහැ. මේ වෙනකොට ඔයාට සෝෂල් සිකියුරිටි නම්බර් එක ලැබිලා නම් තියෙන්නේ ඔයාට නීත්‍යානුකූලවම ජොබ් එකක් කරන්න පුළුවන්. සෝෂල් සිකියුරිටි නම්බර් එක ගොඩාක්ම වැදගත්. ඔයාගේ මෙඩිකල්, ටැක්ස් ගෙවීම්, ප්‍රවාහන ගාස්තු ආදී ගොඩාක් දේවල් මේක රෙකෝඩ් වෙනවා. සෝෂල් සිකියුරිටි නම්බර් එක නැති වුණත් ඔයාට තාවකාලිකව රැකියාවක් හොයා ගන්න පුළුවන් නම් ෂේත්වගේ කරගෙන ඉන්න පුළුවන්. සෝෂල් සිකියුරිටි නම්බර් එක ලැබුණාම ඔයාට නොමිලේ වෛද්‍ය ආධාර වගේම මාසික යුරෝ 24ක් වගේ මුදලකට ප්‍රවාහන කාඩ් පතකුත් ලබා ගන්න පුළුවන්. ඒක සාමාන්‍ය ගාස්තුට වඩා 75% අඩු වීමක්. ඔයා රිෆ්‍යුජ් ආයතන පත්‍රය ඉදිරිපත් කළා මාස දෙකකින් තුනකින් වගේ ඔයාට ඉන්ටර්විව් එකක් සඳහා අපොයින්ට්මන්ට් එකක් හම්බ වෙනවා. ඒ ඉන්ටර්විව් එක තමයි රිෆ්‍යුජ් ප්‍රොසෙස් එකේ වැදගත්ම කොටස. ඔයාට සිංහලෙන් වැඩ කටයුතු කරගන්න ට්‍රාන්ස්ලේටර් කෙනෙකුත් හම්බ වෙනවා. ඔයා ට්‍රාන්ස්ලේටර් සහ ඔයා ඉන්ටර්විව් කරන කෙනා තමයි මේ අවස්ථාවේ ඉන්නේ. ඒක පැය දෙකක් තුනක් වගේ යන ඉන්ටර්විව් එකක්. මූලික ඔයාගේ පුද්ගලික විස්තර අහනවා. ඊට පස්සේ ඔයා මෙහෙට එන්න හේතුව ඔයාගේ කතන්දරය එයාලට කියන්න ඕන. ඒ වගේම එම කතාව සාක්ෂි මගින් ඔප්පු කරන්න පුළුවන් නම් ඔයාට ගොඩක් වාසිදායකයි. ඉන්ටර්විව් එකෙන් පස්සේ මාසයක් දෙකක් වගේ යනකොට ඒක ප්‍රතිඵල ඔයාලට එනවා. ඔයාගේ කතාව පිළිබඳ එයාලා සැහැමකටපත් වුණොත් ඔයාට රිෆ්‍යුජි වීසා හම්බ වෙනවා. ඒකෙන් ඔයාට ඔයාගේ ෆැමිලි එක ගෙන්න ගන්න, නිවසක් ගන්න, අධ්‍යාපනය ලබන්න වගේ ගොඩාක් පහසුකම් ලැබෙනවා. අයදුම් පත්‍රය ප්‍රතික්ෂේප වුණොත් ඔයාලට රීකමිෂන් අවස්ථාවක් හම්බ වෙනවා. ඔයාගේ කලින් සිදු වුණු අතපසුවීම් වැරදි අඩුපාඩු හදාගෙන ඒ සඳහා ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒ අවස්ථාවේදී ඔයාලට ජයග්‍රහණය කරගන්න පුළුවන් වුණොත් ඔයාලට රිෆ්‍යුජි ලබා ගන්න පුළුවන්. ඔයාලට කිසිම ක්‍රමයකින් රිෆ්‍යුජි ලබා ගන්න බැරි වුණත් කනගාටු වෙන්න එපා. ඔයාලට සෝෂල් සිකියුරිටි නම්බර් එක ලැබුණ විගසම රැකියාවක් සොයා ගන්න. එසේම රැකියාව නීත්‍යානුකූලව කොන්ට්‍රැක්ට් එකක් ගාලා කරන්න ඕන. මොකද ඔයා සෝෂල් සිකියුරිටි නම්බර් එක හරහා බදු මුදල් ගෙවිය යුතුයි. ඔයා පංචයට ඇවිත් වසර 3ක් සම්පූර්ණ වෙනවා වගේම ඔයා අවුරුදු 2ක් රැකියාව කරලා පේෂීට් 24ක් ඉදිරිපත් කිරීමෙන් ඔයාට වීසා එක හදාගන්න පුළුවන්. එම නිසා ඔයාගේ රැකියාව ඉතාමත් වැදගත්. අවුරුදු 3 ඉඳලා පේෂීට් 24කින් වීසා එක හදාගන්න වැඩේ ගැන මම වීඩියෝ එකක් පස්සේ කරන්නම්. ඒ නිසා ඔයා කොහොම හරි ෆ්‍රාන්ස් ආවොත් වීසා එකක් හදාගෙන මේ සෙටල් වෙන්න පුළුවන්. මුල් කාලේ පොඩි කට්ටක් කන්න උනත් ඔයාට ජීවිතේ ගොඩදා ගන්න හොඳම රටක් තමයි ප්‍රංශය. මේ වගේ විධිමත් ක්‍රමවේදයක් ඉතාලිය නැහැ. ඒ වගේම වෙනත් යුරෝපා රටවලත් ගොඩක් අඩුයි. මේ ක්‍රමවේදය මගින්
වඩ පීආර් නැසරට දක්වාම යන්න පුළුවන්. ඒ නිසා රුමේනියාවේ, සර්බියාවේ, බල්ගේරියාවේ, සයිප්‍රස් වගේ ඉන්න අයට සහ තවමත් ඉතාලියේ වීසා එකක් හදාගන්න බැරි වුණ අයට හොඳම ක්‍රමවේදය තමයි ප්‍රංශය. ඒ වගේම මොනියන් ක්‍රමයකට හරි ෂෙන්ගන් වීසා එකක් අරගෙන යුරෝපයට එන්න පුළුවන් ඕනම කෙනෙකුට ප්‍රංශයට ඇවිත් මේ ක්‍රමවේදය මගින් වීසා එකක් හදාගන්න පුළුවන්. ඒ වගේම වීසා එකක් නැහැ කියලා ඔයාලට ප්‍රංශය තුල අවදානමක් ඇති වෙන්නේ නැහැ. මොකද ඔයාලව රටෙන් ඩිපෝට් කරන්නේ නැහැ. විශේෂයෙන්ම ඔයා ප්‍රංශයට එනකොට කන්ටැක්ට් එකක් හදාගෙන ඉන්න. ඔයා රජයෙන් දෙන හොටෙල් වලට යනවා නම් වියදමට ගොඩක් සල්ලි ඕන වෙන්නේ නැහැ. නමුත් ඔයා හොටෙල් වලට යන්නේ නැතුව ඉන්නවා නම් සල්ලි ටිකක් වැඩිපුර අරගෙන ඉන්න. කොහොම වුණත් ඉතාලිය කෙනෙක්ට ගේමක් ගහ ගන්න පුළුවන් හොඳම රටක් තමයි ප්‍රංශය. ජොබ් එකක් හොයාගන්න නම් ටිකක් අමාරුයි තමයි. ඒත් මෙහෙට ඇවිත් ඉක්මනින් කන්ටැක්ට් හදා ගන්න තරමට ජොබ් එකක් හොයාගන්න ලේසි වෙනවා. ඒක ඔයාගේ අතේ තියෙන වැඩක්. මේ වීඩියෝ එක බලන සමහර අයට හිතෙනවා ඇති මේක සුරංගනා කතාවක් කියලා. ඒත් මම මේ කියන්නේ ඇත්තම ඇත්ත දේවල්. මේ වගේ ඉන්න දීලා, කන්න දීලා, අතට සල්ලි දීලා වීසා එකක් හදාගන්න ක්‍රමවේදයක් දීලා තියෙන වෙනත් රටක් ඔයාලා අහලා තියෙනවද? ඉතින් ලෝකයේ තොරතුරු ගැන හොඳ අවධානයෙන් ඉන්න. ගොඩක් අය ප්‍රංශය වගේ අධිසංවාදිත රටක මේ වගේ විධිමත් ක්‍රමවේදයක් තියෙනවා කියලා දන්නේ නැහැ. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාලට කොහොමහරි ප්‍රංශයට ඇවිත් ජීවිතේ ජය ගන්න කියලා ආරාධනා කරමු. මේ ක්‍රමවේදයට පිළිසෙන්න කිසිම කෙනෙක් පොඩ්ඩක්වත් බය වෙන්න ඕන නැහැ. සමහර අය වීඩියෝ වලින් කියලා තිබුණා ප්‍රංශයේ මෙහෙම හොඳ ක්‍රමවේදයක් කියනවා නම් ඇයි පාරවල් වල මිනිස්සු ඉන්නේ කියලා. ඒකට මට කෙටියෙන්ම කියන්න තියෙන්නේ මිනි සමහර මිනිස්සුන්ගේ පුරුදු වෙනස් කරන්න බෑ. කෝඩල්ලා මෙට්ට උඩ තියන්න බෑ කියලා කතාවක් තියෙනවනේ. ඒක තමයි ඇත්තම කතාව. සමහර අය කොච්චර පහසුකම් දුන්නත් එයාලා ඒවයි ඉන්නේ නැහැ. පුරුදු විදිහට තමයි ජීවත් වෙන්න උත්සාහ කරන්නේ. සමහර අය පාරවල් ලයින හංගා කනවත් පේන්න තියෙනවා. ඒක ඒ මිනිස්සුන්ගේ දුර්වලතාවයක් මිසක් මේ රටේ දුර්වලතාවයක් හරි ක්‍රමවේදයේ අඩුපාඩුවක් හරි නෙවෙයි. ඒ නිසා කිසිම කෙනෙකුට කිසිම බයක් සැකක් නැතුව මේ රටට ඇවිල්ලා මේ ක්‍රමවේදයට ඇතුළත් වෙන්න හොඳටම ඉඩකඩ තියෙනවා. මොකද මේ හැම ඔෆිස් එකකම හැම ආයතනයකම ගොඩක් සුවදශීලීව තමයි වැඩ කරන්නේ. ඒවයේ සමහර විට පංස ජාතිකයන් නොවන වෙනත් කළු ජාතිකයන් පවා ඒ ඔෆිස් එක වැඩ කරනවා. ඒ නිසා කළු සුදු ભેදය මේ රටේ ගොඩක් දුරට අඩුයි. ප්‍රංශ ජාතිකයන් සහ වෙනත් ජාතිකයන් අතර විවාහ පවා ඕන තරම් සිදුවලා තියෙනවා දකින්න පුළුවන්. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ගොඩක් දේවල් ඔයා දැනගත්තා කියලා. මේ සම්බන්ධව මොන හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඉතින් දවසක මේ වගේ දියුණු රටකට ඇවිත් ජීවිතේ ගොඩදා ගන්න ඔයාට ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ වගේ වැදගත් වූ වීඩියෝ හැමදාම බලන්න අපිව subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි නැවතත් මේ වගේ විදේශ රැකියා, විදේශ සංචාර, විදේශ අධ්‍යාපනය සම්බන්ධ වීඩියෝ එකකින් හමු වෙමු. හැමදාමත් වගේ ඔයාලගේ විදේශගත වීමේ සිහිනය යථාර්ථයක්ම වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ගිහින් එන්න. ඔයාලට සුබ දවසක්.